हेलबम टीवी आप यूट्यूब ना लिखा ओया आदर पीलिगना अद वीडियो आप किन बलापुर विश्व तीन मैजिक सितुपतुदे ए विधिम लबागन क्या मत मेकर अतर पड़ी टेक्निकेने वटना क्रम वीलदेन तमें अद हेलबम टीवी आप मे सूदान वेन्े ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එක ඉවර වෙනකම් අපිත් එක්ක එකතු වෙලා ඔයා ඔයාගේ ජීවිතයට මේ වටිනා සංකල්ප එකතු කරගන්න කියලා. මේ ක්‍රමය ඉගෙන ගන්න පුරුදු පුහුණු කරන ඔයාට ඉතාමත් කෙටි කාලයකින් ඔයාගේ ජීවිතේ විශාල වෙනසක් සිදු කරගන්න පුළුවන්. ඉටු කරගන්න බලාපොරොත්තු වන හීනයකටම විතරක් සීමා නොකර යථාර්ථයක් කරගන්න කවදක්මැති නේද? ඔයාගේ හිතේ දෙන සාර්ථකත්වය අත්දකින්න ඔයා සිහිනමය රැකියාව ලබා ගන්න එහෙමත් නැත්නම් රැකියාව කරන තැන පරිසරයේ සුබදායි වෙනසක් අත්විඳින්න එහෙමත් නැත්නම් ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න කියන මේ කියපු නොකියපු ඕනෑම අභ්‍යන්තර හෝ බාහිර දෙයක් ලබා ගන්න ප්‍රගුණ කරන්න ඕනේ සංකල්පයක් තමයි අද අපි මේ පැහැදිලි කරන්න යන්නේ. හැබැයි මේ වටිනා සංකල්පය දන්නේ ඉතාම ස්වල්ප දෙනෙක් විතරයි. ඉතින් ඒ තමයි විශ්ව ආකර්ෂණ නීතිය, The Law of Attraction. විශ්ව ආකර්ෂණ නීතිය අධ්‍යයනය කරන මුල් අවධියේදී ඒක ඉතාමත් සංකීර්ණ ලෙස ඔයාට දැනෙන්න පුළුවන්. හැබැයි මේක ඉතාමත් සරල හා පහසු සංකල්පයක්. ඒ සරල බව හා පහසු අත්විඳින ලැබෙන්නේ ඒ ගැඹුරින් අධ්‍යයනය කරලා අවබෝධ කරගත්තු අයට විතරයි. විශ්වයේ තියෙන හරිම සාධාරණ සුපිරිසිදු නීතියක්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට මේ කැස ගැටෙන්නේ ඔයාගේ හිතේ සාර්ථක වෙන්න හෝ අලුතෙන් දෙයක් දැනගැනීමට තිබිච්චේ ආසාව නිසාමයි. ඉතින් අපි බලමු මේ මොකද්ද කියලා. මේ මගින් අපිට අවශ්‍ය හැම දෙම ආකර්ෂණය කරගන්න හැකියාව පවතිනවා. අපි සිතන, කතා කරන, ක්‍රියා කරන දේවල් විශ්වයට මුදා හැරීමෙන් පසු එම සංකේත වලට අදාළව තමයි පෙරලා අපට දේවල් ලැබෙන්නේ. අපේ ඇසට පේන වගේම නොපෙනෙන ශක්තියන් හා තරංග විශාල ප්‍රමාණයකින් තමයි මේ විශ්වය බිහි වෙලා තියෙන්නේ. ඉතින් අපි විශ්වයට මුදාහරණ ශබ්ද තරංග සහ විශ්වයේ තියෙන ශක්තියන් එකිනෙක සම්බන්ධ වෙලා තමයි පෙරලා අපේ ජීවිතයේ දේවල් සිද්ධ වෙන්නේ. මේ විශ්වයේ නීතිය විශ්වාස කරන නොකරන හැමෝටම විශ්වය දක්වන්නේ එකම ප්‍රතිචාරයක්ම තමයි. මේ විශ්ව ශක්තිය යහපත අයහපත ගැනත් අවබෝධයක් නැහැ. අපි ධනාත්මක දේවල් යහපත් සිතුවිලි හොඳ ආකල්ප හා හැසිරීම් දිගටම පුරුදු පුහුණු කරනකොට විශ්වයෙන් අපිට පෙරලා යහපත් දේවල්ම ලැබෙනවා. මෙතන ඔබ තේරුම් ගත යුතු වැදගත්ම කාරණාවක් තමයි මේ විශ්ව ශක්තියෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ යටිහිතත් එක්ක. ඔයාගේ යටිසිතට යහපත හෝ යහපත හොඳ හෝ නරක වෙන් කරගන්න හැකියාවක් නැහැ. අපේ සිතුවිලි වලට අනුව ඊට අදාළ දේවල් ලබා දෙන තමයි ඒක ක්‍රියා කරන්නේ. ඉතින් යහපත් දේවල් ලබා දෙනවා වගේම අපි නිතරම ඍණාත්මකව සිතුවත් ඒහා සම්බන්ධ දේවල් අපට ආකර්ෂණය වීමටත් ඉඩ තියෙනවා. ඉතින් වැදගත්ම දේ අපේ සිතුවිලි ගැන අපි හොඳ අවධානයෙන් ඉන්න එක. එහෙමයි කියලා බලෙන් යටිසිතට දේවල් කාවත් දන්නත් උත්සාහ කරන්න එපා. අපි යටිසිතට යටිසිත හෙවත් සවිඥානික මනසද යහපත් දේ හොඳ දේ තමයි පුරුදු කරන්න ඕනේ. ඔයාට ලබා ගැනීමට අවශ්‍ය දෙයක් ඔයාගේ යටිසිත හෙවත් සවිඥානික මනස හොඳින් තදින් තේරුම් ගැනීම තුළින් ඔයාට ඒ දේ ආකර්ෂණය කරගන්න හැකියාවක් පවතිනවා. ඕනෑම දෙයකට මේ විශ්ව ශක්තිය අපිට අවබෝධයෙන් යුතුව භාවිතා කරලා ප්‍රතිඵල ලබා ගන්න හැකියාවක් තියෙනවා. විශ්ව ශක්තියත් සමග ගනුදෙනු කරද්දී සාමාන්‍ය ජීවන රටාවේ අපි ධනාත්මක චින්තනය පුහුණු කළොත් ජීවිතේ ගොඩක් දේවල් අපිට වෙනස් කරගන්න පුළුවන්. එදිනෙදා සිදුවීම් එක්ක අපිට 24 පැයෙම සුබවාදීව ඉන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අපි පෘථග්ජන මිනිස්සු නිසා. නෙගටිව් thoughts ඔයාගේ මයින්ඩ් එකට එනකොටම ඔයාට පුළුවන් නම් පොසිටිව් vibe එකකට මාරු වෙන්න ඒ ක්‍රමය નિરાයාසයෙන් කෙටි කාලයක් පුරුදු පුහුණු කිරීම තුළින් ඔයාට ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් අත්දකින්න පුළුවන්. ඔයාගේ හිත කලබලයි වගේ ඔයාට දැනෙනවා නම් භාවනා ක්‍රම පාවිච්චි කරන්නත් ඔයාට පුළුවන්. ධනාත්මක චින්තනය හා විශ්වීය ආකර්ෂණ නීතිය කියන්නේ එකිනෙකට සම්බන්ධ සංකල්ප දෙකක්. ඉතින් මේ ගැන වැඩිදුර අධ්‍යයනය කිරීමට තියෙන sources මොනවාද කියලත් අපි කිව්ව නැත්නම් ඒක අඩුවක්නේ. ආකර්ෂණ නීතිය කියන්නේ හොඳම පොතක් තමයි The Secret කියන පොත. ඉතින් ඔයාට මේ The Secret කියන පොත කියවලා ආකර්ෂණ නීතිය ගැන හොඳම කරුණු දැනගන්නට අවස්ථාව තියෙනවා. ඒ වගේම ප්‍රශ්නයක කරදරයක ඉන්න ඔයාට එයින් මිදීමට The Power කියන පොතත් කියවන්න පුළුවන්. ඒ තුළින් ජීවිතය තුළ ආදරය සහ ස්තුතිවන්ත බව තුළින් කොහොමද අපේ ප්‍රශ්න විසඳගන්නේ කියලා හොඳින් පැහැදිලි කරලා දෙනවා.
එවැගේම සුප්‍රකට මනෝවෛද්‍ය ආචාර්ය ජෝසප් මර්ෆිගේ ද පවර් ඔෆ් සබ්කොන්ෂස් මයින්ඩ් කියන පොතනොත් යටිසිත සහ ආකර්ෂණ නීතිය හා සම්බන්ධ ගොඩක් දේවල් කියලා දෙනවා. ඉතින් මේ පොත් කියවලා ඒ තුල තියෙන දැනුමත් ඔයාගේ ජීවිතයට එකතු කරගෙන ඔයාට සාර්ථකත්වයේ හිමිපැත්තටම යන්න පුළුවන්. You become what you believe. ඔබ විශ්වාස කරන ප්‍රාර්ථනා කරන පුද්ගලයා බවට ඔබට අනිවාර්යම පත් වෙන්න පුළුවන්. ඉතින් යහපත් චින්තනයෙන් යුතු ඔබට යහපත් දේවල් ආකර්ෂණය වීමට නියමිතයි. ඔබේ සිහින යථාර්ථයක් බවට පත්වීමට කැපවී වැඩ කරන අතරේ මේ විශ්වීය සොඳුරු නීතිය ඔයාගේ ජීවිතයට පුරුදු පුහුණු කරන්න. ඒ ගැන වැඩිදුර කරුණු සොයන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතයට වටිනා සංකල්පයක් ගැන දැන කියා ගන්න අවස්ථාව හම්බුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔයාට සාර්ථකත්වයට මම්පෙත් විවර වෙන්න මේ විශ්වීය නීතියෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් මේ වගේ තවත් වටිනා දේවල් ගොඩක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න හෙළබිම ටීවී අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයා තාමත් අපේ හෙළබිම ටීවී YouTube channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න අමතක කරන්න එපා. පහලින් තියෙන bell icon එකත් click කරලා comment එකකින් ඔයාගේ අදහස් යෝජනා අපිට එකතු කරන්න. ඉතින් තවත් මේ වගේම ඔයාගේ ජීවිතයට වැදගත් වෙන වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් ඔයාට සුබම සුබ දවසක්.